අපේ ගෞරවනීය හාමුදුරනේ සමාධිය යන කාරණේහි සිතෙහි එකඟ බව කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්න. මේමයි මාත්‍යෝ සමාධිය කියන්නේ දැන් අපි මම මුලින්ම ආරෂ්ඨාංගික මාර්ගය මතක් කළානේ. ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ අවසානයේ අපි කොතෙන්ද යන්නේ සම්මා සමාධියට. එතකොට සමාධිය කියන්නේ මේ මුල් මාර්ගාංග 8ෙම ඵලය. තේරෙනවද? එතකොට නිරේතුරුවම අපි මිනිස්සෙයින් හැටියට අපි මේ සමාජීය ජීවිතයේදී අපි පංච නීවරණයන් තුලයි ගත කරන්නේ. පංච නීවරණ කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එතකොට මෙන්න මේ කාරණා පහ තුල විසිරුණා වූ හිතකින් තමයි අපි නිරතුරුව ගත කරන්නේ. තේරෙනවද? එතකොට මේ පංච නීවරණයන් සහිත හිතක කවදාකවත් ධර්මයක් වැඩෙන්නේ නැහැ. තේරෙනවද? දැන් කෙනෙක්ගේ හිතේ පංච නීවරණයන් බහුලයි කියන්නේ කෙනෙක්ගේ හිත විසිරිලා කියන්නේ ඊට හේතුව මොකද්ද? එයාගේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හත වැඩිලා නැහැ. තේරෙනවද? නමුත් යම් පින්වතෙක් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් නුවණින් මෙනෙහි කිරීම තුල ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරගෙන මේ සමාධිමත් හිතක්, ඒ කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් සකස් කරගත් තැනදී එයා තුල වැඩෙන්නේ සමාධිමත් හිත තුල මොකද්ද? සප්ත බොජ්ජංගයන්. සේනාද? ඒ සප්ත බොජ්ජංගයන් හැටියට තමයි එයා තුල සමාධිය වැඩෙන්නේ. එතකොට සප්ත බොජ්ජංගයන් කියන්නේ මොකද්ද? සති, ධම්මවිජය, වීරය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතකොට නිරේතුරුව මේ සප්ත බොජ්ජංගයන්ගේ අවසාන ඵලය හැටියට තමයි අපි තුල දෙවෙනුව මේ සමාධිය කියන කාරණය සකස් වෙන්නේ. තේරෙනාද? එතකොට දැන් සමහර පින්වතුන් සමාජයේ ජීවත් වෙනවා ගොඩාක්මය ඒ පින්වතුන්ලා හිතනවා අපිට සමාධිය ප්‍රඥාව කියන දේ කවදාකවත් ජීවිතයට එකතු කරගන්න බෑ කියලා. තේරෙනවද? ඒගොල්ලෝ සද්ධාවයි සීලය ළඟින් අතර වෙනවා. ඉන් එහාට යන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා අපිට සද්ධාව, අපිට සමාධිය ප්‍රඥාව කියන කාරණේ මේ ජීවිතේ දකින්න බෑ කියලා. සමහර හිතනවා අපිට සමාධිය ප්‍රඥාව ලබන්න නම් අවුරුදු 60 පැනලා වයසට යනකම් ඉන්න ඕනේ කියලා. සමහර හිතනවා මේ ජීවිතේදීම අපිට මේක දකින්න බෑ කියලා. ඒ මේ සිතුවිල්ල තරම් මෝහ මූලික සිතුවිල්ලක් අපි තුල ඇති වෙන්න වෙන නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම සෑම පින්කමකදීම, සෑම බුද්ධ වන්දනාවකදීම, සෑම බෝධි පූජාවකදීම නිරේතුරුවම මේ සප්ත බොජ්ජංගයන් තුලින් මේ සමාධිමත් හිත මතු කරලා ගන්න. තේරෙනවද? දැන් ඔබ හිතන්න ඔබ උදේට මල් පහන් පූජා කරලා බුද්ධ වන්දනාව කරලා කරණීය මෙත සූත්‍රය සත්‍යායනය කරලා උදේටෝ හවසට ඔබ මොකද කරන්නේ? හරීම සතුටුයි, හරීම සනීපයි කියලා නැගිටලා ආස්වාදය තුල නැගිටලා යනවා. තේරෙනවද? දැන් සිල් සමාදන් වෙලා උදේ ඉඳන් හවස වෙනකන් සිල් සමාදන් වෙලා සිල්ප වාරණය කළාට පස්සේ අනේ අද නම් හරිම සැහැල්ලුවක් දැනෙනවා කියලා සතුටු සිටි යන්න. ධර්මයක් ශ්‍රවණය කරලා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කිරීම තුළින් සකස් වෙන්නා වූ ඒ සතුටු සිටින් අනේ හරිම සැහැල්ලුවක් දැනෙනවා ඒ බණ ඇහුවාම කියලා ඒ සතුට දරාගෙන මොකක්ද මේ සැහැල්ලුව කියන්නේ? පස්සද්ධිය. ප්‍රීතිය පස්සද්ධිය. මේ ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ මොකද? මේ සත්බුද්ධංගයන් අපි තුල වැඩෙන්නේ. තේන්න. ඕනෑම බුද්ධ වන්දනාවක් කරද්දී, ඕනෑම පින්කමක් කරද්දී, ඕනෑම බුද්ධ පූජා, බෝධි පූජාවක් කරද්දී අපි තුන සකස් වෙන සැහැල්ලුව ප්‍රීතිය කියන්නේ සත්බොජ්ජංගය. තේන්න. එතකොට ඔබ මේ පින්කමක් කරද්දී වැඩෙන සැහැල්ලුව ප්‍රීතිය කියන කාරණය සත්බොජ්ජංගයක් වශයෙන් ඔබ හඳුනන්නේ නැහැ. හඳුනන්නේ නැති නිසාම ඔබ මොකද කරන්නේ? බුද්ධ වන්දනාව කරලා සතුට සිටින් නැකිටලා එක්ක නිින්දට යනවා, එක්ක කෑම මේසට යනවා. තේරෙනවද? ඒ කියන්නේ සප්තබොජ්ජංගය තුළින් ඔබ අවසානයේ කාමච්ඡන්දය මතු කරගත්තා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න gedara බුද්ධ වන්දනාවක් කරගනිද්දී ඒ බුද්ධ වන්දනාව තුළින් මේ සප්තබොජ්ජංගයන් මතු කරගත් තැනදී ප්‍රඥාව කියන කාරණය අවදි කරගන්න. තේරෙනවද? දැන් ඔබ තුළ බුද්ධ වන්දනාව කරද්දී ප්‍රීතිය, පස්සද්ධිය, සැහැල්ලුව සකස් වුණා කියන්නේ මොකද? ඔබ තුළ අනිවාර්යයෙන්ම වීරිය කියන කාරණය සකස් වුණා. මේ හේතුඵල තමයි ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ හේතුන්ගේ ඵලයක්. ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ කුමක ඵලයක්ද? වීරියේ ඵලයක්. වීරිය කියන්නේ කුමක ඵලයක්ද? ධම්මවිජය බොජ්ජංගේ ඵලයක්. ධම්මවිජය බොජ්ජංගේ කියන්නේ කුමක ඵලයක්ද? සති සම්බොජ්ජංගේ ඵලයක්. සතිය සකස් වුණ නිසායි ධර්ම විජය බොජ්ජංගේ වැඩුනේ. තේරෙනවද?
තමා තුල සතිය සිය සකස් වුණා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අදාළව ඒට අදාළව ඔබ ධර්මානුධර්ම මාර්ගය තුල ගමන් ගත්තාම ධම්ම විජය වොච්ඡංගේ වැඩුණා ඒ වැඩෙනකොටම වීරයෙන් යුතුව බුද්ධ වන්දනාව බුද්ධ පූජාව පින්කම සිද්ධ කළා අන්න එතකොට ඔබ තුල ප්‍රීතිය පසද්දිය දැන් මේ ප්‍රීතිය පසද්දිය කියන තැනදී ඔබ තුල කාරණා පහක් වෙරිලා නමුත් ඔබ දන්නේ නැහැ ඔබ බුද්ධ වන්දනාවක් ගෙදර කරද්දී පින්කම කරද්දී දානයක් දෙද්දී සප්ත බොජ්ජංගයන්ට අදාළ කාරණා පහක් වැඩිනවා ඒත් ඔබ දන්නේ නැහැ මොකද ඒ කාරණා පහ සති සම්බොජ්ජංගය ධම්මවිජය බොජ්ජංගය වීරිය බොජ්ජංගය ප්‍රීතිය පසද්දිය මේ කාරණා පහ වැඩුණ තැන ඊළඟට මොකද සකස් වෙන්නේ සමාධි සම්බොජ්ජංගය ඊළඟට උපේක්ෂා ඒ නිසා ඔබ කරන සෑම පින්කමකදීම මේ සප්ත බොජ්ජංගයන්ම වැඩෙනවා නමුත් ඔබ හඳුනන්නේ ඔබ අර සැහැල්ලුවට ප්‍රීතියේ ආස්වාදයට බැඳිලා නැකිතලා යනවා ඒ සකස් වෙන සමාධිමත් හිත ඔබ ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ තේරෙනවද ඒ නිසා පින්කමක් කරලා බුද්ධ වන්දනාවක් කරලා භාවනාවක් කරලා සිල් සමාදන් වෙලා ඒ සකස් වෙන ප්‍රීතිය සැහැල්ලුව තුල සකස් වෙන උපේක්ෂා සාගත හිතෙන් හැම වෙලාවම ඔබ මේ ධර්ම විජය සත් නිරේතුරම සප්ත බොජ්ජංග ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න තේරෙන දැන් සති සම්බොජ්ජංගේ නිට්ටේ ද අනිත්‍යද අනිත්‍යයි දැන් ඊයේ ධම්මවිජය බොජ්ජංගේ ඔබතුල සකස් වුණා නම් ඒක නිට්ටේ ද අනිත්‍යද ඊයේ වීර සම්බොජ්ජංගේ ඔබතුල සකස් වුණා නම් නිට්ටේ ද අනිත්‍යද ඊයේ ප්‍රීති පස්සද්දි සම්බොජ්ජංග සකස් වුණා නම් නිට්ටේ ද අනිත්‍යද එහෙනම් නිරේතුරු අර සමාධිමත් හිත උපයෝගී කරගෙන සප්ත බොජ්ජංග විදර්ශනා නුවණින් දකිද්දී ඔබ ආර්ය සද්ධාව ආර්ය සීලය ආර්ය සමාධිය ආර්ය ප්‍රඥාව ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් වෙනවා තේරෙනවද එහෙනම් බලන්න බුද්ධ වන්දනාවක් තුලදීත් ඔබට ප්‍රඥාව මතු කරගන්න පුළුවන් නමුත් බුද්ධ වන්දනාවක් තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න පුළුවන්කම තියෙද්දී ඔබ මොකද කරන්නේ බුද්ධ වන්දනාව තුල සකස් වෙන සප්ත බොජ්ජංගයන්ගේ ප්‍රීතිය සැපේ ආස්වාදයට බැඳිලා ඒ ආස්වාදය තුලින් නැකිතලා යනවා තේරෙනවද එනිසා නිරේතුරුව බුද්ධ වන්දනාවක් කරාට පස්සේ පින්කමක් කළාට පස්සේ සකස් වෙනේ සැහැල්ලුව ප්‍රීතිය උපේක්ෂාසගත හිත හැම වෙලාවම මොහොතක් දැස් දෙක පියාගෙන මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න තේරෙනවද සතිය තුල ඉඳිමින් සතිය සිහියේ අනිත්‍යභාවය දකින්න ධම්මවිජය බොජ්ජංගයේ තුල ඉඳිමින් ධම්මවිජය බොජ්ජංගයේ අනිත්‍යභාවය දකින්න වීරිය තුල ඉඳිමින් වීරියේ අනිත්‍යභාවය දකින්න ප්‍රීතිය සතුට තුල ඉඳිමින් ප්‍රීතියේ සතුටේ අනිත්‍යභාවය දකින්න උපේක්ෂාව සමාධිය තුල ඉඳිමින් උපේක්ෂාවේ සමාධිය අනිත්‍යභාවය දකින්න මේ දකින මොහොතේ ඔබ ආර්ය ප්‍රඥාව ආර්ය සීලය ආර්ය සමාධිය ජීවිතයට එකතු කරගත්ත දැන් එනම් මැරෙනකන් ඉන්න ඕනේ සමාධිය ඉගෙන ගන්න ඊළඟ ජීවිතේ වෙනකන් ඉන්න ඕනේ සමාධිය ප්‍රඥාව වඩන්න මේ ජීවිතේ ඔබට මේ මොහොතේ මේ පින්කම ඉවරලා යද්දී ඔබ තුල සකස් වෙන ප්‍රීතිය පස්සද්දිය අනිත්‍ය වූ ධර්මයක් කියලා දකින මොහොතේ ආර්ය ප්‍රඥාව ඔබ තුල වැඩුණා තේනල් මේ මොහොතේ සකස් වෙන ප්‍රීතිය සකස් වෙද්දී අනේ එදා මම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහද්දී ඒ සකස් වුණ ප්‍රීතියත් පස්සද්ධියත් උපේක්ෂාවත් සමාධියත් අනිත්‍ය වුණා මේ මොහොතේ මේ සප්තබොජ්ජංගත් අනිත්‍යයි කියලා ඇස් දෙක පියාගෙන මොහොතක් දකිද්දී ආර්ය ප්‍රඥාව ඔබේ ජීවිතයට එකතු වුණා තේරෙනවද එනිසා ඔබ දක්ෂ වෙන්න නිරේතුරුවම සමාධිය කියන කාරණේ වඩන්න භාවනාවකටම යොමු වෙනවා කියන කාරණේ ඔබලාට කරන්න අපහසු නම් මේ කරන පින්කම් තුලින් වැඩෙන සප්තබොජ්ජංග උපයෝගී කරගෙන ආර්ය සමාධියක් ආර්ය ප්‍රඥාවක් ඇති කරගන්න දක්ෂ වෙන්න. ඉන් මෙහා කෙනෙක් සමාධිමත් හිතක් සකස් කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඊට ආනාපාන සති සූත්‍රයේ ඇසුරෙන් මේ ආස්වාස ප්‍රාස්වාසයේ මුල් කරගෙන ඇති කරගන්නා වූ සමාධිමත් ස්වභාවයක් තමයි දේශනා කරන්නේ. තේරුණාද? එනිසා නිරේතුරුවම කය ඍජුව පවතින ආකාරයෙන් වාඩි වෙලා මේ ආස්වාසේ ස්වභාවික ස්වභාවයට හිත යොමු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මුලින්ම ඔබ යම් ඉරියව්වකින් වාඩි වුණාට පස්සේ කය ඍජුව තියාගෙන ඔබ ආස්වාසයට හිත යොමු කළොත් අනිවාර්යයෙන් මේ ආස්වාසේ ස්වභාවයේ දිගභාවයක් තමයි ගන්නෙ. එතකොට ඔබේ ආස්වාසේ ස්වභාවය දිගභව දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරන්න කියනවා.
ක්‍රමානුකූලව මේ ආස්වාස ප්‍රාස්වාසයේ දිග භාවයේ කෙටි වෙනකොට ඒ කෙටි භාවයේ දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරන්න කියනවා ක්‍රමානුකූලව ආස්වාස ප්‍රාස්වාසයේ කෙටි භාවයත් නැති වෙලා සංහිඳුණු හිතක් ඇති වෙනකොට නිරතුරු ඒ සංහිඳුණු ආස්වාදයේ දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔබේ මුලින්ම ආස්වාසයේ දිග භාවයේ දැක්කා දිග භාවයේ ක්‍රමානුකූලව සිවුම් වෙලා ආස්වාදයේ කෙටි භාවයේ සකස් වුණා දැන් කෙටි භාවයත් ක්‍රමානුකූලව සිවුම් වෙලා දැන් ඔබට නාසයෙන් ආස්වාස ප්‍රාස්වාසයක් දැනෙන්නේ නමුත් සිවුම් ආස්වාස ප්‍රාස්වාස කය ක්‍රියාත්මක වෙන ස්වභාවයක් ඔබට දකින්න සංහිඳුණා වූ හිත ඒ සංහිඳුණා වූ ආස්වාස ප්‍රාස්වාස කය දකිමින් ජීවත් වෙන්න කියන මේ නිරතුරුවම ආස්වාස ප්‍රාස්වාසයේ ස්වභාවික භාවයේ දකිමින් නිරතුරුව මේ ආස්වාස පාස්වාසයට හිත යොමු කරගෙන ජීවත් වෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම ආනාපාන සතිය තුල ජීවත් වෙද්දී අන්න පිංගතුල්ලාට සමාධිමත් සිතක් සකස් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව තුලින් බුදුගුණ භාවනාව තුලින් මේ සෑම දෙයක් තුලින්ම පිංගතුල්ලාට අදාළ නිමිත්ත ශක්තිමත් කරගත්තොත් ඒ නිමිත්ත ශක්තිමත් කරගැනීමේ ප්‍රමාණයට ඔබේ හිත සමාධිමත් භාවයට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. තේරෙනවද? යම් කෙනෙක් කියනවා නම් මම භාවනා කරද්දී මගේ හිත විසිරෙනවා කියලා. මොකද ඒක ස්වභාවිකයි හිත විසිරෙනවා. මොකද සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ ගාණ අපි ආවා වූ මේ දීර්ඝ භව ගමනේදී අපිට බුද්ධෝත්පාද කාලවලට වඩා අබුද්ධෝත්පාද කාලය තමයි මුණ ගැහිලා තියෙන්නේ. දැන් බලන්න අපි මේ බුද්ධෝත්පාද කාලයක් මුණ ගැහිලා තිනවා මේ බුද්ධෝත්පාද කාලයේ අවුරුදු 2600යි. තාවෝන්නම් 3000ක් වෙනකන් යාවි. නමුත් මේ අවුරුදු 3000 කියන කෙටි බුද්ධෝත්පාද කාලයේ ලැබුවේ අවුරුදු 125කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අවුරුදු 120කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කරලා තමයි මේ අවුරුදු 2600ේ බුද්ධෝත්පාද කාලයක් ආවේ. මේ අවුරුදු 2600ේ තව අවුරුදු 3000 වෙනකන් හරි තියලා මේක අතුරුදහන් වුණාට පස්සේ ආයිමත් අවුරුදු 125කට එහා තමයි බුද්ධෝත්පාද කාලයක් එන්නේ. ඒතර බලන්න බුද්ධෝත්පාද කාලෙකයි අබුද්ධෝත්පාද කාලෙකයි පරතරය කොච්චර විශාලද කියලා. බුද්ධෝත්පාද කාලයක් අවුරුදු 3000ක් වෙද්දී අබුද්ධෝත්පාද කාලයක් අවුරුදු 125කට වැඩි වෙනවා. එහෙනම් ඒසා දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන් පසු කරගෙන ආපු ගමනේදී අපි පංච නීවරණයන්මයි වඩලා තින්නේ. තේරෙනවද? මොකද අබුද්ධෝත්පාද කාලවල සප්තබොජ්ජංග වැඩිමක් දුර්ලභයි. මේසා දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල පංච නීවරණ වඩලා ඒ සාංශාරික පුරුද්දට අපේ හිත විසිරෙනවා. ඒක ධර්මතාවය. ඒ නිසා සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන මේ ලෝක ස්වභාවය දකින්න. ඇයි අපේ හිත විසිරෙන්නේ කියලා. අපේ හිත විසිරෙන්නේ දරුවා කෑ ගහන නිසාවත් අල්ලපු ගෙදර රේඩියෝ එක ඇහෙන නිසාවත් නෙමෙයි. සංසාරයේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයල්වල අපේ හිත විසිරෙන ස්වභාවයෙන් යුක්ත වූ නිසාමයි. එනිසා නිරේතුරව භාවනා කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ කටුක ස්වභාවය නුවණින් දැකලා විසිරෙන සිත ශක්තිමත් භාවයට පත් කරගන්න. දෙවෙනි කාරණේ හිත විසිරෙනවා නම් නිමිත්ත ශක්තිමත් කරගන්න. නිමිත්ත කියන්නේ දැන් ආස්වාස ප්‍රාස්වාණය නම් නිරේතුරව නිමිත්ත කරේ හිත ශක්තිමත් පිහිටන්න. මෛත්‍රිය නම් මෛත්‍රිය කරේ හිත ශක්තිමත් පිහිටන්න. මරණානුස්සතිය නම් මරණානුස්සතිය කරේ හිත ශක්තිමත් පිහිටන්න. එතකොට මේ නිමිත්ත කරේ හිත ශක්තිමත් පිහිටපු තැන හි දුවන හිත ඔබට වළක්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමත් කරලා හිත දුවනවා නම් ඒ දුවන හිතට ඔබ ගැටෙන්න යන්න එපා. තේරෙනවද? ඒ දුවන හිත අනිත්‍ය පංච උපාදාන ස්කන්ධයක් කියලා දකින මොහොතේ දුවන හිත තුලින් ඔබ ප්‍රඥාව මතු කරගත්ත දක්ෂයෙක් වෙනවා. තේරෙනවද? කොයි වෙලාවක සමාධිමත් හිත සමාධියෙන් දුර්වලයි කියන තැනදී ගැටෙන්න යන්න එපා. ගැටුමක් අකුසලයක්. පංච නීවරණය. ඒ නිසා දුවන හිත සකස් වෙද්දී හිත මිසිරෙද්දී විසිරුණා වූ හිත අනිත්‍යයි කියලා දකින්න. විසිරුණා වූ හිත අනිත්‍යයි කියලා දකිද්දී විසිරුණු හිත තුලින් ප්‍රඥාව මතු කරගත්ත දක්ෂයෙක් බවට පත් වෙනවා. තේරෙනවද? කොයිම වෙලාවකවත් අනේ මගේ හිත විසිරෙනවා අනේ මට භාවනා කරන්න බෑ මේ සෑම දෙයක්ම පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ මායයා. ඔය හිත ඔබට අයිති නැහැ. ඔබට අයිති නැහැ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ මායයා සකස් වෙද්දිම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න ඊට වඩා විදර්ශනාවක් මේ ලෝකේ නැහැ. ඒ නිසා විසිරෙන හිතට බය වෙන්න එපා.
ඔබ විසිරෙන හිතට බය වෙනවා කියන ඔබ මායයට බය වුණා කියන කාරණයයි එනිසා විසිරෙන හිත නිරේතුරම විදර්ශනාවෙන් දකින්න අතීතයේ ඔබට භාවනාව දුර්වල වුණා හිත විසිරුණා භාවනාවක් වැඩෙන්නේ ඔය කිසිම හිතක් නිත්‍ය වශයෙන් දන්න එපා මතක් වෙනකොට මේ හිත අනිත්‍යයි කියලා දකින්න විසිරුණ හිතෙන් ප්‍රඥාව ලබාගත් දක්ෂයෙක් බවට ඔබ පත් වෙනවා හරිද ඇද්ද ඒක හොඳයි දැන් හරිද පුතේ ප්‍රශ්න ඉවරයි හොඳයි දැන් පොඩ්ඩයි අවශ්‍යයි කියන මාතෘකාව කතා කරමු ඔව් අපේ ආමුදුනේ බොහොම පිං මම හිතන්නේ පිංවත් ඔබ මම ජීව ආයු කාලය තුල ගත කරපු අර්ථාන්විත හොඳම පැය 3යි මිනිත්තු 45ක කාලය තමයි මම හිතන්නේ අද දවසේ ගිවා දෙමු මේ කාල සීමාව කමිට ගමට ගිහින්දා මිනිසුන්ගේ ධර්ම ඥානය ඉතාමත්ම ඉහළින් පබන්නට ඔබ වහන්සේ ගන්නා වූ දිරිය විරිය වෙහෙස මහන්සිය අපි ඉතාමත්ම නමස්කාර පූර්වක මේ අවස්ථාවේ සිහිපත් කරනවා නිරන්තරයෙන් ඔබ වහන්සේට ධර්ම දේශනා පවත්වමින් ධර්ම ග්‍රන්ථ රචනා කරමින් ධර්ම සාකච්ඡා පවත්වමින් මේ සසර දනව්වේ අසරණව ඉන්න අහිංසක අපි ඒ මුදවා ගන්නට ගන්නා වූ වෙහෙස මහන්සිය දෙදිනකවත් වෙහෙස මහන්සියක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා එවන් වූ කටයුතු ඔබ වහන්සේගේ පැවිදි දිවිය තුළ නිරන්තරයෙන් සිදු කරන්නට නිරෝගී චිරජීවනය ශක්ති ධෛර්ය වාසනාව මේ අහිංසක පින්වත් අපි ප්‍රාර්ථනා කරනවා නායක හැමතුරුම එහෙමනම් මෙවන් වූ කටයුත්තක් අපේ ප්‍රදේශයේ සූදානම් කරපු අපේ වෙද මහත්මයා පොන්චි මාමා ප්‍රමුඛ පෙර දායකත්ව ලබා දුන් සියලුම පින්වත් සැමට මෙය මෙහිවපු මම ඇතුළු ඔබ සෑම සියලු දෙනාම ඉතාමත්ම ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමමින් අපි පුණ්‍ය අනුමෝදනාවට එකතු වෙමු හොඳයි සාදු කියන්නකෝ සාදු සාදු මං කිව්වාට පස්සේ කියන්නේ මං කිව්වාට පස්සේ මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී මේ දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම काय दुख दुरुवी सिते दुख दुरुवी नि दुख वेत्वा निरोगी वेत्वा स्वपत् वेत्वा मम काय दुख दुरुवी सिते दुख दुरुवी नि दुख वेत्वा නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නාමින්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නාමින්ම සියලුම සත්වයෝ काय दुख दुरुवी सिते दुख दुरुवी निदुख वेत्वा निरोगी वेत्वा स्वपत् वेत्वा मामिन्न दस दिशावे में सत्वयो काय दुख दुरुवी सिते दुख दुरुवी නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්න දස දිසාවේම සත්වයෝ කය දුක් දුරු වී
सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत् वेत्वा नामिन्न दस दिशावेम सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा उतुरु दिशावे सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा दकुनु दिशावे सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा नगेन हिर दिशावे सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा बटहिर दिशावे सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा उतुरु अनुदिशावे सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा दकुनु अनुदिशावे सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा नगेन हिर अनुदिशावे सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा बटहिर अनुदिशावे सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा उडु दिशावे सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा याति दिशावे सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा दस दिशावेम सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा सतर अपाये सत्वयो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा मनुष्ययोद काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा देवियोद काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक वेत्वा
නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා බ්‍රහ්මයෝද කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ටවිද්‍යාවන්හා පසලොස් චරණ ධර්මයන් මනා කොට දත්තින් විජ්ජා චරණ නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් ඇති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්තෙයින් ලෝක විදූ නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනා කොට දැමූ හේින් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදහින් සත්තා දේව මනුස්සා නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු හේින් භගවා නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්තෙයින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං බුද්ධ ඥානං
Atta pati sambide jnanam buddha jnanam Dhamma pati sambide jnanam buddha jnanam Nirutti pati sambide jnanam buddha jnanam Patibhan pati sambide jnanam buddha jnanam Indriya paro pariyatte jnanam buddha jnanam Sattanam asayanusaye jnanam buddha jnanam Yamak pati hariye jnanam buddha jnanam Maha karuna samapattiya jnanam buddha jnanam Sabbam yuta jnanam buddha jnanam Anavarana jnanam buddha jnananti Swamini Bhagyavatun vahanse Obha vahanse Samma sambuddha namvana seka Samma sambuddha namvana seka Samma sambuddha namvana seka මාත් සමග කියන්න අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ Passa paccaya vedana Vedana paccaya tanha Tanha paccaya upadana Upadana paccaya bhavo Bhava paccaya jati Jati paccaya jaramarena Soka parideva dukkha domenassa payasa sambhavanti Eva metassa kevalassa dukkha kandassa samudayo hoti Avidya yatteva asesa viraga nirodha Sankara nirodha Sankara nirodha Vinyana nirodha Vinyana nirodha Nama rupa nirodha Nama rupa nirodha Salayatana nirodha Salayatana nirodha Passa nirodha Passa nirodha Vedana nirodha Vedana nirodha Tanha nirodha Tanha nirodha Upadana nirodha Upadana nirodha Bhava nirodha Bhava nirodha Jati nirodha Jati nirodha Jara marenam
शोक परिदेव दुख दोमनस पायासा निरुञ्जन्ति एवमेतस्य केवलस्य दुःखकन्दस्य निरोधोति अनेक जाति संसारं संदारिसं अनिप्पिसं गहकारकं गवेषन्तु दुःखा जाति पुनः पुनः गहकारक दिट्टोऽसि पुनगेहं नकासि सब्बाते पासुखा बग्गा गहकूटं विसंचितं विसंकार गतं चित्तं तन्हानं कय मज्जगाति साबिनी बाग्यवतुं वहंसे उबवहंसे सम्मा संबुद्ध नम्वन सेके सम्मा संबुद्ध नम्वन सेके सम्मा संबुद्ध नम्वन सेके साधु कियन्न पिंगतुं अप्रमाण सतुट पत् वेन्न मे मोहते ए अपे वेद महात्म्य अतुलु अपे ඒ අනිත් මහත්තයාගේ නම මොකද්ද? ඈ ඔබේ වි මහත්තයා අපිට බොහොම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කරලා මේ ගමේ හැමෝම මේ අවට ගම් වල හැමෝම සහසම්බන්ධ කරගෙන